පාලිගුවන් අයාලට අදම ඔයාලට ගෙනාව පුඩින් එකක්. කෝපි කැරමල් පුඩිම. හරිම රසයි, පුංචි වෙලාවකින් ඔයාලට හදාගන්න පුළුවන්. අවන් එකේ හදන විදියත්, ඒ වගේම ස්ටීම් කරලා හදන විදියත් ක්‍රම දෙකම මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. කෝපි කැරමල් පුඩින් එක හදන්න අපිට මෙන්න මේ දේවල් ටික ඕන වෙනවා. බිත්තර 5යි, සීනි ග්‍රෑම් 100යි, ඒ කියන්නේ කෝප්ප නම් භාගයයි, එළකිරි කෝප්ප 1.5යි, මිලිලීටර් නම් 375යි, වැනිලා තේ හැඳි 1යි, කෝපි කුඩු තේ හැඳි 1යි. මම ගත ක්ෂණික කෝපි. ඔයාලට කෝපි රසය ගොඩාක් ඕන නම් දාන කෝපි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ලුණු තේ හැඳි 8න් 1යි, එන්සල් 5ක්, කරාබුන ටී 1ක්, කුරුඳු කොතු කැබැල්ලා හොඳට බැදලා කොටාගත්තු කුඩු. කැරමල් එකට ඕන වෙනවා සීනි කෝප්ප කාලයි, ඒ කියන්නේ ග්‍රෑම් 50යි, වතුර මේස හැන්දක්. දැන් මේ තියෙන්නේ මම පුඩින් එක හදන භාජනය. මම දැන් මේ භාජනය හොඳට බටර් ගාලා තියෙන්නේ. අපි දැන් මුලින්ම සීනි ටික කැරමල් කරගනිමු. මම මේ භාජනයට සීනි ග්‍රෑම් 50ක්, වතුර මේස හැන්දක් එකතු කරනවා. දැන් මේ වගේ බුබුලු දානකොට, මේ වගේ කරකවන්න, ඔයාලා මේ කැරමල් එක හදනකොට හැන්ද පාවිච්චි කරන්න එපා. මේ විදිහට කරකව කරකව හදා ගන්න ඕන. දැන් බලන්න රන්වන් පාට වේගින් එනවා. දැන් නිතරම කරකවන්න. දැන් මෙන්න මේ පාටට ආවට පස්සේ ඔයාලා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. පාට වැඩි වුණොත් තිත්තරස වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ පාටට ආවට පස්සේ පුඩින් එක හදන භාජනයට මාරු කරන්න. දැන් කැරමල් එක වටේම මේ විදිහට හොඳට තවර ගන්න. මේ කැරමල් එක හොඳටම හයිය වෙන්න ඕනේ. හොඳටම හයිය නැතුව පුඩින් එක දාන්න එපා. ඒක නිසා හොඳටම මේක හයිය වෙන්න තියලා අපි දැන් පුඩින් එක හදමු. මම දැන් මේ බෝල් එකට බිත්තර ටික එකතු කරනවා. දැන් හොඳට විස්ක කරගන්න. ඔයාලට මේ පුඩින් එක බ්ලෙන්ඩර් එකෙත් හදන්න පුළුවන්. මේ වගේ පෙන එනතුරු හොඳට විස්ක කරගන්න ඕන. දැන් කිරි වලින් ටිකක් වෙනම භාජනයකට දාලා කෝපි ටිකයි ලුණු ටිකයි එකට දිය කරගන්න. මම ගත්ත ක්ෂණික කෝපිනේ. ඉතින් ඒක නිසා සාමාන්‍ය කිරි වල දිය වෙනවා. ඔයාලා සාමාන්‍ය කෝපි ගන්නව නම් කිරි ටික උණු කරලා තමයි කෝපි ටික දිය කරගන්න වෙන්නේ. දැන් මම බිත්තර ටිකට සීනි ටික එකතු කරනවා. ඊළඟට වැනිලා සුවඳ කුඩු එකතු කරන්න. මේ තියෙන අපි කෝපි දිය කරගත්ත කිරි ටික, ඒ ටිකත් දැන් එකතු කරලා කවලම් කරගන්න. දැන් ඉතිරි කිරි ටිකත් ඔක්කොම එකතු කරන්න.
දැන් ඔයාලට පුළුවන් මේ පුඩින් එකේ රස බලන්න. රස බලලා සීනි ඕන නම් තව එකතු කරගන්න පුළුවන්. මම තව සීනි මේ සැහැඳි දෙකක් එකතු කරනවා. මම දැන් මිශ්‍රණේ ජෝගුවකට දාගත්තා. එතකොට අපිට මේක පෙරන්න ලේසි. දැන් බලන්න අපේ කැරමල් එක හොඳට ඝන වෙලා තියෙන්නේ. මම දැන් මේ විදිහට මිශ්‍රණේ පෙරා ගන්නවා. දැන් ඔයාලා අවන් එකේ මේ පුඩින් එක බේක් කරනවා නම් අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරන්න. ඊළඟට වෝටර් බාත් ක්‍රමයට තමයි අපි මේක බේක් කරන්නේ. ඒ කියන්නේ උණු වතුර බේසමක් උඩ තියලා තමයි මේක බේක් කරගන්න ඕනේ. විනාඩි 45ක් පැයක් විතර සාමාන්‍යයෙන් ගත වෙනවා. අවන් එකේ ඔයාලා බේක් කරනවා නම් ෆොයිල් දාන්න ඕනේ නැහැ. අවන් එකේ නැතුව ඔයාලා සාමාන්‍ය ස්ටීමර් එකක පුඩින් එක හදනවා නම් මේ විදිහට ෆොයිල් කොලයෙන් ආවරණය කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 30ක් විතර ස්ටීම් කරලා ගන්න. දැන් මේ තියෙන අපේ පුඩින් එක. මම දැන් ටූත් පික් එකක් දාලා බලනවා. හොඳට පිරිසිදුව මේ විදිහට එනවා නම් අපේ පුඩින් එක හරි. දැන් ඔයාලා මේ පුඩින් එක හොඳටම නිවෙන්න තියන්න. නිවුනට පස්සේ ෆ්‍රිජ් එකට දාලා පැයක් විතර තියලා ගන්න. මම දැන් හැන්දකින් වටේ මේ විදිහට බුරුල් කර ගන්නවා. දැන් අනිත් පැත්තට හරව ගන්න. බලන්න මේ පුඩින් එකේ ලස්සන. කැපුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ පුඩින් එක හරිම ලස්සනයි. ඒ වගේම තමයි හරිම රසවත්. ඉතින් ඔයාලත් මේ විදිහට කෝපි පුඩින් එක හදලා පවුලේ අය එක්ක රස විඳින්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.